අයිබුවන් ආදරණීය දරුවෝ අද තමයි ඔයගොල්ලන්ගේ ගැටලු සම්පූර්ණයෙන් විසඳන දවස. ඒකට හේතුව තමයි හිනා වෙලා කියන්න පුළුවන් ආඩම්බරෙන් අපි කොල්ලන්ට එක පාඩමක් ඉවරයි. දැන් දෙවෙනි පාඩම මවුල. අපි මේ පාඩමට නම දාලා දෙන්නේ අවුල මවුල. ඔයගොල්ලන්ගේ අවුල දෙපුණේ මවුල වල ගැටලු විසඳනවා. පුතේ කවුරු හරි කිව්වොත් මේ මවුල පාඩම සම්පූර්ණයෙන්ම මේ පොයින්ට් එකෙන් ඉවරයි කියලා. ඒ කියන්නේ මම විතරයි. මොකද ඒකට හේතුව අපි ගාව විතරයි කියන එකම තියෙන්නේ. ඉතින් දැන් මේ පාඩම දැන් ගන්න පොත මවුල කියලා ලොකෝට දියා ගන්න මවුල පාඩම මෙන්න මේ මෙතනින් ඉවරයි. එහෙම කිව්වම කවුරු හරි බලයි කල්පනා කරයි ඇයි ඒ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. සම්පූර්ණ මවුල පාඩම මෙච්චරයි පුතේ. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන කිසිම අවුලක් නැහැ. මෙන්න මෙච්චරයි. හරිද? මේක පස්සේ මම වැඩි කරන්නම්. අපි යමු මෙතනට. හරිද? මේකේ ඕගලන්ට පුළුවන් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම 10 ශ්‍රේණිය ළමයි. 11 ශ්‍රේණිය ළමයි නම් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අණු ස්කන්ධ කියන දන්නවනේ. නමුත් 10 ශ්‍රේණිය ළමයි දන්නේ නැහනේ. ඒක නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධ මොකද්ද පුතේ මේ කියන්නේ? බලන්නකො. හරිද? සාපේක්ෂ පරමාණුක. හරිද? ස්කන්ධය. මොකද්ද මේ කියන්නේ? මොකක් හරි සාපේක්ෂකතාව අමතක කරොත් පරමාණු ස්කන්ධය ගැන නේද කියන්නේ? සාපේක්ෂකතාව අමතක කරන්න පරමාණු ස්කන්ධය නේද කියන්නේ? දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. ස්කන්ධය. අණුක ස්කන්ධය පරමාණු ස්කන්ධය කියලා දෙකක් තියෙනයි. මම මේක පැහැදිලි කරන්න යන්නේ. හරිද? ඒ කියන්නේ මොකද්ද? හරි. එහෙනම් පරමාණු අණු අතර වෙන ඉන්න ඕන නේ? හරි. මොකක් හරි පරමාණුක ස්කන්ධය තමයි මේ සාපේක්ෂ කතාව මතක් කරන්නේ. හරිද? මම ඒක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙන්නේ ඇයි? ඒකට හේතු පැහැදිලි කරන්න අපි යන්න ඕනේ. දැන් මම ඔයාලට සංයුක්ත ආවේ කියන්නවනේ. අපේ ආදුණිය කොල්ලෝ කෙල්ලෝ ටික එමත් අපේ දරුවෝ ටික ලස්සනට ඒ පාඩු දින ගත්ත නේද? සංයුක්ත ආව එකපාර අහුවම තංගාල කියන පුළුවන් මට්ටමට ඔයාලා ආව නේද? ඇයි? ලස්සන ක්‍රමවේදයක් කියලා දුන්නා. එකපාර උත්තරේ දෙන්න පුළුවන් විදිහේ. නේද? අන්න ඒ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ ඇත්තම වෙන හැඳින්වීමක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම පැහැදිලි කරනවා. නමුත් මෙතනදී මතක තියාගන්න හරි එක පරමාණුක ස්කන්ධයක්. මොකක් හරි විදිහේ ස්කන්ධයක්. එච්චරයි. අණුවක් අණුවක ස්කන්ධයක් සාපේක්ෂ පරමාණු ස්කන්ධයකින් ඒක අණුවක ස්කන්ධයක් ගන්න විදිහ. පැහැදිලිද? එතකොට පරමාණුවක් අණුවක් කියන දරන්නේ ඉන්න බෑ. ඒක ඔක්කොම කලින් නේද? බලමු. මෙන්න මෙහෙමයි. හරිද? දැන් මෙන්න මෙහෙමයි. දැන් පරමාණුවක් කියන මොකද? දැන් ඔයගොල්ලෝ පරමාණු يعني මුලව පරමාණු විහුවේගෙන දිනව පැහැදිලි කරා. පරමාණු දිනව කාබන් දිනව නේද? නයිට්‍රජන් දිනව සෝඩියම් දිනව මේ හයිඩ්‍රජන් දිනව ෆ්ලුවරින් දිනව ඔක්සිජන් දිනව මේ මොනවද? ඒවා එක්කී පරමාණු. මේවට කියන්නේ පරමාණු. අයනත් මම කියනවා මතකද? ඉස්සර උඩ ආරෝපණයක් තියෙන කට්ටිය සෝඩියම් ප්ලස්වයි කට්ටිය නේද? ඒගොල්ලෝ අයන. දැන් මේ පරමාණු අණු කියන්නේ මොකද? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද අර සංයෝග හැදුවා CO2 ඊට පස්සේ H2O ඊට පස්සේ ammonia NH3 වගේ කට්ටිය. මොකද බලන්නකො පරමාණු ගොඩක් කාබන් ඔක්සිජන් පරමාණු ගොඩක් අණුවක් හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු ගොඩක් අණුවක් නයිට්‍රජන් හයිඩ්‍රජන් පරමාණු ගොඩක් අණුවක් පුතේ. එහෙනම් දැන් දන්නවා පරමාණු අඳුර ගන්න දන්නවා අණු අඳුර ගන්න දන්නවා. දැන් මට කියලා කොල්ලනේ අපේ ලස්සනට අපි සිංහල වල තේරුන්නේ මේ උගන්වන්නේ අපි සිංහල පාඩමක් නේ කරන්නේ. ඔය අමුමෝගේ වෙන වෙන දේවල් ජාති කරන්නේ මේ වරන් මවුල පාඩම මෙච්චරකම කවුරුද දැක්කම මට බනින්නත් පුළුවන්. ඇයි මෙච්චරද මවුල පාඩමේ? ඔව් මෙච්චරයි. මවුල පාඩම කියන්නේ පුතේ තියරි පාඩමක් නෙවෙයි. ඒ කියන්නේ සිද්ධාන්ත උගන්ව උගන්ව වල්පල් දොඩොඩ ඉන්න ගන්න නෙවෙයි. මවුල කියන්නේ හොඳ ගණන් හදන්න පුළුවන්. හොඳ තියරි නොලෙජ් එකක්. හොඳ මෙන්න මේ වගේ තර්කානුකූල බුද්ධියක් හදන්න පුළුවන්. බයෝ මැස් කරන්න පුළුවන් ළමයි කැමැත්තෙන් ඉන්න ළමයින්ට අපි ඉස්සරහ පොඩි පණිවිඩයක් දෙන්නම්. වීඩියෝ එක මැදදී මම ඒ කියන්නම්. හරිද? එතකොට මේ ඒගොල්ලන්ට මෙන්න මේ පාඩමේ තියෙන ගණන් ටික හදන්න ඕනේ. නැතුව මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හැදුවේ ඇයි? මොකටද හැදුවේ? ඇයි මෙහෙම හැදුවේ? ඕන්නෑ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද එහෙනම්? පරමාණුවේ ස්කන්ධයේ ස්කන්ධය. පරමාණුවේ දින ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ එහෙම මතක තියාගන්නවා. පැහැදිලිද? සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ හරි. අණුවේ ස්කන්ධය කියලා කතා කරනවා කාබන් පරමාණු කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් පරමාණු. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. දැන් මේ අණුවේ ස්කන්ධය කියන්නේ මේ දෙන්න ස්කන්ධය නෙවෙයිද? වෙන දෙයක ස්කන්ධයක් නෙවෙයි. දැන් ජල අණුවනේ මේ හයිඩ්‍රජන් H2O නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකයි. ඔක්සිජන් පරමාණු එකයි. එතකොට මේ සම්පූර්ණ අණුව කියන්නේ මේකදනේ. එතකොට මේක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය. අණුක ස්කන්ධය කියන්නේ මේ හයිඩ්‍රජන් පරමාණු දෙකේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය නෙවෙයිද? සිංහල තේරෙනවා නේද?
නයිට්‍රජන් ඇමෝනියා කියන මෙන්න මේකේ දැන් වචන දන්න තර ලියාගන්න කමක් නැහැ හරිද ඇමෝනියා කියන මේකේ හරිද මේක ලියාගන්න ඕනේ ඇමෝනියා කියන ලියාගන්න එක මතක තියාගන්න ඕනේ හරිද ඇමෝනියා කියන මේකේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් පරමාණු තුනක් ඉන්නවා නේද නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් පරමාණු තුනේ ස්කන්ධය අණු ස්කන්ධය නෙවෙයිද කාබන් පරමාණු ස්කන්ධය කාබන් පරමාණු ස්කන්ධය ඉතින් ඒකට කියලා දෙන වචනයක් දාලා දෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය මොකද්ද මේ කියන්නේ පරමාණු ස්කන්ධය මොකක් කරේ විදිහට අරගෙන ඉතින් ඒකට ස්කන්ධයක් දෙනවා පොතේ 10 වසර ළමයි මරගෙන යන්නේ 11 වසර ළමයි මේක දන්නවා හරිද මේක දන්න විදිහ මම පැහැදිලි කරන්නම් හැබැයි දැන් ඕන ඔයා සාපේක්ෂ අණුක ස්කන්ධ එකපාර හොයන්න ඕන විදිහනේ අනුරේ අපි මෙන්න මෙහෙම ගන්නවා හරිද කොහොමද කරන්නේ දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය දැන් දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය මොකද්ද අණුවේ තියෙන පරමාණු වල ස්කන්ධය සහ පරමාණුක ස්කන්ධය පරමාණුවේ ස්කන්ධය එච්චරයි හරිද ඕගොල්ලොන්ට මවුල සම්බන්ධ ගැටලුවක් දෙනකොට හරිද මවුල සම්බන්ධ ගැටලුවක් දෙනකොට ඒ ප්‍රශ්නේ යටින් මෙන්න මෙහෙම දීලා තියෙනවා නම් දීලා තියෙනවා නේද මොකද දීලා තියෙනවා නේ දෙනවා හරිද කාබන් සමානයි 12යි හයිඩ්‍රජන් සමානයි 1යි නයිට්‍රජන් සමානයි 14යි ඔක්සිජන් සමානයි 16යි ඊට පස්සේ අපි තව එකක් ගමු මෙතනට නෑ වෙඩි ගන්නේ හරිද ඔය ඔහොම දීලා තියෙනවා කියලා හිතන්නකෝ හරිද ඔහොම දුන්නාන් පස්සේ මේ තියෙන්නේ මොකද්ද බලන්නකෝ කාබන් පරමාණුවේ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය ඒක තමයි දීලා තියෙන්නේ සාපේක්ෂ පරම මේ කාබන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුවේ ස්කන්ධය ඒක ඔයාලට පේනවද ප්‍රශ්නේ යටින් වරහණක් ඇතුළේ මේක දෙනවා කියන්නේ ඔයාලට පාඩම් කරන්න ඕනේ නැහැ කියන්නේ නේද ඔයා මේක පාඩම් කරන්න ඕනද සාපේක්ෂ පරමාණුවේ ස්කන්ධය පාඩම් කරන්න ඕනද එක් එක් පරමාණුවට අදාළ සාපේක්ෂ පරමාණුවේ ස්කන්ධය පාඩම් කරන්න ඕනද නැහැ ඒක බලලා දෙනවා පැහැදිලිද මං කියන කතාව සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න විදිය මතක් කරගන්න ඕනේ කොහොමද දැන් අණුක ස්කන්ධය ගන්නකොට කොහොමද පුතේ ගන්නෙ ලස්සනයි ක්‍රමයේ ලස්සන මතක තියාගන්න පොයින්ට් එකක් දාගන්න පුතේ දැන් මේ දෙක ලියාගෙන ඉන්න පොයින්ට් එකක් දාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මතක තියාගන්න අවශ්‍ය නැහැ ඒක විභාගෙදී ඔයාලට උත්තරේ ගන්න දෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙන්න මේක හඳුන්වීමේදී පොඩි පොයින්ට් එකක් දෙනවා මම පාඩම අන්තිමේ අන්න ඒක විභාගෙදී MCQ එහෙම නැත්නම් විවෘතගත MCQ කියන්නේ කෙටි ප්‍රශ්න හොඳ ඒ වගේ ප්‍රශ්නවලදී පොඩි පොයින්ට් එකක් තියෙනවා ඒකෙන් ලකුණු ගන්න පුළුවන් හරිද ඒක gedirin ගන්න යන ලකුණක් අර හරියට ඇලුමිනියම් ඔක්සයිඩ් එක උපයෝගුණි කිව්වා වගේ දැන් බලන්න ලස්සන අපි මේ පාඩම උගන්වද්දී කලින් පාඩමේ දේවලුත් මතක් කරනවා එතකොට තමයි එකිනෙකට එකක් සම්බන්ධ වෙලා කම්බයින් වෙලා ඔළුව ලස්සනට තියාගන්න පුළුවන් මම මේ පාඩම උගන්වද්දී ගාලා කියන්නේ පුතේ මේ හම්බෙන රෙස්ට් එකේ වගේ ඔළුව වෙන තැනකට යනවනේ එතකොට ඔයා මේ වීඩියෝ එක බලනකොට ඔයා ඒ ඔළුව දිත්තේ වෙන තැනකට තියාගන්න තමයි පාඩම් වලදී. ඒක නිසා නැවත නැවත පුනරීක්ෂණය කරන්න ඕනේ. මම මේ කියන නෝට් එක දැන් ඔයාලා හදලා දෙනවානේ මේ වීඩියෝ එකේ නෝට් එක. ඒ නෝට් එක 4-5 වතාවක් ලියලා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්න හරිද? දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ මොකද්ද? යටින්දනේ මේ පරමාණු ස්කන්ධය. ඒක නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා ඒගොල්ලෝ කියනවා. හරිද? ඒක වෙන්නේ කොහොමද? ඒක පස්සේ ගන්න. දැන් සාපේක්ෂ අණු ස්කන්ධය ගන්න කොහොමද? දැන් කාබ ප්‍රශ්න දුන්නොත් කාබන් ඩයොක්සයිඩ් කියලා. ඔයා දන්නවා මේක පරමාණු නෙමෙයි මේක අණුව. මේක ස්කන්ධය ගන්න කොහොමද? එතකොට ඒක ස්කන්ධය ඊමේ දැන් මෙන්න මෙහෙමයි ගන්න හරිද ඒක ස්කන්ධය ගන්නකොට දැන් බලන්න මේ අණුවක් මේ නේද ඒ අණුවේ සිංහල තේරුම මොකද්ද කාබන් පරමාණු එක්කෙනයි හරිද ඒක ස්කන්ධයයි ඔක්සිජන් පරමාණු දෙන්නයි ඒ දෙන්නගේ ස්කන්ධය එකතු වෙන්නේ මේ සාපේක්ෂ අණුවේ ස්කන්ධය කියන්නේ ඉතින් ඒ ස්කන්ධය එනි ස්කන්ධය කියන සාපේක්ෂ අණු ස්කන්ධය දැන් බලන්න හරි ලේසි මේක සිංහල තේරුම මොකද්ද කාබන් පරමාණු එක ස්කන්ධය කීයද 12යි හරිද මේක මතක තියාගන්නකොට මේ 12 කියන්නේ නෑ ඒක දෙනවා වරහණක් නතුලේ හිටින් ප්‍රශ්නේදී ඊට පස්සේ ඔක්සිජන් පරමාණු දෙක ස්කන්ධේ කියන්නේ 16 වැඩි කිරීම දෙකයි ඒ දෙකේ එකතුව කීයද 44යි පුතේ මම කිව්වා මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධ වේවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකකයක් නැහැ ඒකට ඒකකයක් නැහැ පැහැදිලිද සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකකයක් නැහැ තේරුණාද ඊට පස්සේ අපි දැන් යමු තව එකක උදාහරණයක් පෙන්නනවා මම ජලාණුවේ බලන්නකෝනේ දැන් ජලාණුව මෙන්න හරිද මේක සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්නකොට මෙන්න අණුව රවුම් කරලා කමන්නේ ප්‍රශ්නයක් නැහැ ඔයාලා ඕනෙදි මේ විභාගය ලියන්නේ හරිද අපි වාට පැහැදිලි වෙන්න ලියන්න ඕන හරිද මෙන්න මෙහෙම හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා එහෙනම් මේ අණු ස්කන්ධය ගැන හයිඩ්‍රජන් පරමාණු දෙකක ස්කන්ධය කියන්නේ එක වැඩි කිරීම දෙකයි නේද එක වරක් ඊට පස්සේ ඔක්සිජන් පරමාණු එකක ස්කන්ධය ඒ කියන්නේ මොකද්ද 16 හරිද එතකොට කෙලින්ම හදා උත්තර ගන්න පුළුවන් 18යි කියලා නේද
ආය මතක් කරනවා ආ ඒක ගැලියන යන ස්කන්ධය වගේ හා මේකට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ පැහැදිලිද මම කියන කතාව සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සාපේක්ෂවද නැද්ද ඒකකයක් නැහැ දැන් දන්නවා අණුක පරමාණුක ස්කන්ධයට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අණුක ස්කන්ධය ගන්න දන්නවා දැන් ලේසියෙන්ම දන්න පැහැදිලිද මම කියන කතාව එහෙනම් දැන් මෙන්න මේකෙදි මේ chart එකේ කියන්නේ පුතේ හරිද මේ chart එකේදී කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියනවා මේ පරමාණු ස්කන්ධය හරිද ඒකට සම්බන්ධ කාබන් පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12 කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 24 හරිද අන්න ඒ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන මේකෙන් කියන්නේ සම මේ ඊතලෙන් කියන්නේ සමානයි මම කලින් මේ වගේ chart එක දුන්නා මොකද්ද පදාර්ථයේ පරමාණු නේද සෝරි පදාර්ථයෙන් මූල රවලේ පරමාණු උපපරමාණු පංශු ඒකේ මම කිව්වේ හැදිලා තියෙන කියන එක මෙන්න මේ ඉතලෙන් කියවෙන්නේ සමාන කියන එක හරිද සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක එකයි මවුල තියනවලු ඒකට සමානව පරමාණු සංඛ්‍යාව 6.02 වැඩි කිරීම 10 23ක් තියෙනවා දැන් කිව්වක තේරුම් නැහැ ඇයි මේක දන්නේ නැහැනේ හරිද මේ දෙන්න දන්නේ නැහැ හරිද මේ මොකද්ද කියන දන්නේ නැහැ. ඉතින් මුදේ කමන්නේ. හැබැයි මේ chart එකේ මේ ඉතලින් කියන්නේ මොකද්ද? මේකට සමාන ග්‍රෑම් ගාන එකයි මවුල තියෙනවා. එකයි මවුල වල මෙච්චර පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. කියලා තමයි කියන්නේ. හරිද මුදේ? දැන් අපි යමු. හරිද මේ දෙන්න පැහැදිලි කරගන්න. මම දැන් මේකට උත්තර දෙන්න මුදේ. හරිද? වෙන දෙයක් වැඩි දෙයක් නැහැ. හරිද? මහා ලොකු දෙයක්. මේ පරමාවුලයක්. මවුල එකයි. මවුල එකයි කියලා කියන්නේ කොහොමද? මවුලේ ඒකකය තමයි එකයි මවුල. ඔන්න. මවුල MOL කියලාමයි කියන්නේ. පැහැදිලි ටික ලේසියි. මතක තියාගන්න. හරිද? දැන් ඇයි මේකට මේ මවුල එකක් කියන්නේ ඇයි මේ පරමාණු සංඛ්‍යාව 6.02 කටින් 10.03 පොදේ මේක හොයාගෙන ඉන්න අවගාඩ්ඩෝ කියලා මේ අනිත්‍යයක් ඉන්න විද්‍යාඥයෙක් ඉතින් එයා තමයි මේක හොයාගෙන ඉන්නේ හරිද නිකන් මතක තියාගන්න එක ඕනෙත් නැහැ හැබැයි අවගාඩ්ඩෝ සංඛ්‍යාව කියන්නේ මේකට මේක පේපර් එක දෙනවා සමහරවල්ලා හරිද සමහරවල්ලා දෙනවා හරිද මේ ඊට පස්සේ මේක ඇයි මෙහෙම කියන්නේ පොදේ ඕකෝල දැකලා තියෙනව නේද දස් මේ ලක්ෂ 10ක් මිලියනක් කියලා ඇයි ලක්ෂ 10ක් කියන්නේ අමාරු නිසා ලක්ෂ 10 ලක්ෂ 10ක් මිලියනයි හරිද ලක්ෂ 100ක් 100ක් කෝටියයි ඒ කියන්නේ මොකද ලක්ෂ 100ක් කියලා කියන්න කැමති නැති නිසා වචන තනි වචනයක් දාගත්ත කෝටියයි ලක්ෂ 10ක් කියලා කියන්න බැරි නිසා කැමති ලස්සන වචනයක් දාගත්ත මිලියනයි එතකොට ඔයා දන්නවා මිලියනයි කිව්ව ගමන් ටක් ගාලා මතක් කරනවා මේ ඉදින් මතක් කරනවා අර මේ ලක්ෂ 10ක් නේ මිලියනයක කෝටියක් නේ ලක්ෂ 100ක් නේ නේද නේද 1000ව 100ක් 1000ක් කියලා කියන ලක්ෂයක් කියලා කියන්න අකමැති නිසා කියනවා කියන්නේ 100ක් 1000ක් කියලා කියන අමාරු නිසා ලක්ෂයක් කියලා කියනවා ඒ වගේ පුතේ පරමාණු 6.022 වැඩි කිරීම 10 23ක් කියලා කියන අමාරු නිසා ඒකට සමාන වචනයක් දානවා එකයි ඒකට අපි කියනවා මවුල කියලා ඔන්න ඕක තමයි ඒ කියන්නේ මේක දැන් මවුලේ තේරුම දැනගන්න ඕනද මොකද්ද මේ මොකද්ද බලන්නු සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි සාපේක්ෂ අණුක ස්කන්ධයයි සමාන ග්‍රෑම් ගානක කොච්චරක් ඉන්නද පුතේ පරමාණු සංඛ්‍යාව නම් 6.022 කියන 10 23 ඕක කියන්න අමාරු නිසා ඒකට දාපු සමාන වචන මවුල එකක් නේද ඒ කියන්නේ පුතේ මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන ග්‍රෑම් ගානක පරමාණු සංඛ්‍යාව ඇහුවොත් කියන්නේ ආ 6.022 10 23 නේද සමාන ග්‍රෑම් ගානක ඉන්නවා මෙච්චර ප්‍රමාණය. එතකොට ග්‍රෑම් ගාන එක එක්කලා වෙනස් වෙන්න පුළුවන් නේද? කාබන් ඩයොක්සයිඩ් වල 44යි CO2 වල 44යි සාපේක්ෂ අණුක ස්කන්ධය. H2O වල 10යි 18යි. එතකොට පුතේ ග්‍රෑම් ගාන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ අදාළ මූල රවුමේ පරමාණුවේ අදාළ sorry අදාළ මේ අණුවේ අණුවේ ඒ සමාන සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන ග්‍රෑම් ගානක පරමාණු සංඛ්‍යාව මෙච්චරක් ඉන්නවා. පැහැදිලිද මම කියන කතාව? එහෙනම් දැන් මේක තේරෙනවා මදි නම් මේක ගණන් හදද්දි තවත් දුරටත් තේරෙයි. දැන් ඔයා දන්නවනේ සාපේක්ෂ අණුක ස්කන්ධය වල දැන් මොකද්ද කරන්නේ? ගණනක් හදන්න කලින් සාවධානව සාපේක්ෂ අණුක ස්කන්ධය හොඳට කියවලා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න දත්තක් දෙනවා බලලා ඒක හොයන්න. එතකොට ඒක ලකුණු හම්බෙනවනේ පුතේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට සමාන ග්‍රෑම් ගන්න. ඒ කියන්නේ ජල අණුව ගණන් 18යි ග්‍රෑම් එක. මේක නම් 44යි ග්‍රෑම් එක. හරිද? කාබන් ඩයොක්සයිඩ් වල නේද? හරිද? ඊට පස්සේ ඒකට සමාන ග්‍රෑම් ගණනක ජල මවුල එකයි හරිද CO2 මවුල එකයි නේද ඒක පරමාණු සංඛ්‍යාව කිව්වේද මෙයාගේ උනත් ස්කන්ධ වෙනස් වල පරමාණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10 23යි
ඔන්න ඔබ තාම තේරුම් පැහැදිලිද මං කියන කතාව දැන් දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා හරිද එහෙනම් පරමාණු සංඛ්‍යාව හරිද ස්කන්ධය මත මේ මේ එක එක 90 ස්කන්ධය මත මේ තීරණය වෙන්නේ කියලා ස්කන්ධය වෙනස් වුණාට ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක මෙච්චර පරමාණු සංඛ්‍යාවක් ඉන්නවා සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන පරමාණු මේ ග්‍රෑම් ගානක මෙච්චර පරමාණු සංඛ්‍යාවක් ඉන්නවා ඒ ග්‍රෑම් ඒ පරමාණු සංඛ්‍යාවක් කියන්නේ ඒකට සමානව කියන මවුලට පැහැදිලිද මං කියන කතාව ඒ කියන්නේ පුතේ මේ ඔක්කොම මේක ගැබ් වෙලා දිනව නේද මේ පාඩම මේ ගැබ් වෙලා දිනව නේද ඇයි ඒ බලන්නකො ඔයා පාඩම ඉගෙනගෙන යද්දී ප්‍රශ්නයක් හම්බ වෙද්දී ඔයා මුලින්ම කරන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගත්තා ඊට පස්සේ ඒකේ ග්‍රෑම් ගාන ලියාගත්තා මේක පිළිවෙලට නේද ඒක ග්‍රෑම් ගාන සමානව මේ සමාන මවුල් මේ සාපේක්ෂ අණු ස්කන්ධය සමාන ග්‍රෑම් ගානක මවුල ගාන ග්‍රෑම් ගානක මවුල එකයි මවුල එකක් කියන්නේ පරමාණු සංඛ්‍යාව නම් මෙච්චරයි හය සම්බන්ධව සිගරන් 1023. ඔක කියන්නේ අමාරු නිසා තමයි මවුල එකක් කියලා දාගන්න දෙන්නේ එක සමාන වදින. ඒ කියන්නේ පුතේ මට දැන් මේක කියනවා. මවුල එකක පරමාණු සංඛ්‍යාව කොච්චරයි? හය සම්බන්ධව සිගරන් 1023. හය සම්බන්ධව සිගරන් 1023 පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. නැත්තම් සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාන නේද? ඔව්. දැන් මට කියන්නකෝ මේක හරිද? අපි හිතමු දැන් කාබන් ඩයොක්සයිඩ් අණුවම සලකමු පුතේ. හරිද? කාබන් ඩයොක්සයිඩ් අණුවම සලකමු. හරිද? අපිට කාබන් ඩයොක්සයිඩ් 90 අපි අණු ස්කන්ධය වුණා. මොකද්ද? කාබන් පරමාණු ස්කන්ධය 12යි. හරිද? කාබන් පරමාණු ස්කන්ධය 12යි. හරි? හරිද? ඊට පස්සේ එකක 12යි. ඔක්සිජන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. ඒකේ 16 වැඩි කිරීම දෙකයි. තොර 44යි. කවදාවත් සාපේක්ෂ අණු ස්කන්ධයට එකක දෙනවද මොදෙත් නැහැ. හරිද? ඊට පස්සේ ඒකට සමාන ඒ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක 44යි ග්‍රෑම් එක කොච්චර කිලෝද මුදේ කාබන් ඩයොක්සයිඩ් මවුල 1යි 1යි හරිද ඒ ඒකේ හරිද ඒක තේරුම් ගන්න ඒක එක මවුලේ කොච්චර කිලෝද පරමාණු සංඛ්‍යාව 6.022 වැඩි කිරීම 10^23 පුතේ මට කියන්න හරිද මෙන්න මේ පරමාණු සංඛ්‍යාව මේකෙන් දෙගුණ කරොත් අපි තුමු 6.022 වැඩි කිරීම 10^23 වැඩි කිරීම 2යි කියලා තිබුණොත් කාබන් ඩයොක්සයිඩ් මවුල මෙතන කොච්චරක් තියෙනවද පුතේ තේරෙනවා නේද මවුල එකක පරමාණු සංඛ්‍යාව මෙච්චරයි නම් පරමාණු සංඛ්‍යාව දෙගුණ වුණොත් මවුල දෙකක් වෙනවා නේද මවුල දෙකක් වෙනවා මවුල එකක ස්කන්ධය බලන්න කොච්චර ලස්සනද කියන කෙටි ක්‍රමය අපි විතරයි කියලා දෙන්නේ කවුරුත් කියලා දෙන්නේ නැහැ මොකද මේක හිතා ගන්න විදිහක් නැහැ ඇයි මෙන්න මේ වගේ chart එකක් දුන්නා පුතේ මේ ඔක්කොම අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් බලන්න මවුල එකක මෙච්චර පරමාණු සංඛ්‍යාවක් තියෙනවා පරමාණු සංඛ්‍යාව දෙගුණ වුණා මවුල දෙකක් වෙනවා මවුල දෙකක් තියෙනද මවුල එකක ස්කන්ධය 44 ග්‍රෑම් නම් මවුල දෙකක ස්කන්ධය ඒක වැඩි කිරීම 2යි. ඉගෙන 88 ග්‍රෑම්. පැහැදිලිද මම කියන කතාව? මේකෙන් තේරෙනව නේද? මේකෙන් තේරෙනව නේද? සම්පූර්ණ මේ මවුල වලින් එන ගණන් වඩ මේකින් විසඳ ගන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මොකද? දැන් බලන්න තව ක්‍රමයක්. අපි හිතමු මෙතන තිබ්බා 3.022 වැඩි කිරීම 10^23 23ක කාබන් ඩයොක්සයිඩ් පරමාණු සංඛ්‍යාව 3.01යි කොහොමද 1 වැඩි කිරීම 10^23ක හරිද 1 වැඩි කිරීම 10^23ක කාබන් ඩයොක්සයිඩ් මවුල කොච්චරද කියලා බලන්න පුතේ 6.02 මේක අනිවාර්යෙන් මේක ලිය යුතුයි ඒකෙන් තමයි අනිත්‍යව තීරණය කරන්නේ 6.022 වැඩි කිරීම 10^23ක මවුල එකයි නම් මේ කීයද මේක මේකෙන් කීපංගුවක්ද මේ මේකෙන් භාගයක් නේද උදේ දැක්කම දෙන්න තුනක් මේක දෙකෙන් බෙදලා මේනම් භාගයද නේද පරමාණු සංඛ්‍යාව භාගයක් වෙද්දී මවුල සංඛ්‍යාවත් භාගයක් වෙනවා නේද? ඒ කියන්නේ එක මවුලේක 6.02 වැඩි කිරීම 10^23යි. දෙකක ඒ වගේ දෙගුණයයි. භාගයකදී ඒ වගේ භාගයයි. නැත්තම් මේක සමානයි 6.022 වැඩි කිරීම 10^23 වැඩිම 2යි. මේකම තමයි මේ දීලා තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මවුල භාගයක මවුල එකක ස්කන්ධය 44යි. මවුල දෙකක ස්කන්ධය 88යි. ඒක දෙගුණයෙන් වැඩිද? මවුල භාගයේ ස්කන්ධය පුතේ මේක භාගයෙන් බෙදෙනවා. නැත්නම් භාගයෙන් වැඩි වෙනවා. හරිද? එතකොට 22යි මේ. පැහැදිලිද? තේරෙනවා නේද සම්පූර්ණයෙන්ම මේ පාඩම ඉවරයි කියන එක. හරිද? අපි තව දැන් ඊට පස්සේ පුතේ හරිද? මෙන්න මෙහෙමයි. එහෙනම් දන්නවා මවුල පාඩමේ තියෙන ඕනෑම ගැටලුවක් කරද්දී මුලින්ම කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්න පුතේ පල්ලෙහා වරහණක් ඇතුළේ මෙන්න මේ විදිහට දීලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පරමාණු පැටලෙන්නේ නැහැ නේද? සාපේක්ෂ පරමාණු ගුණ සාපේක්ෂ අණු ගුණ මොකද්ද මේ අණු ස්කන්ධය පරමාණු ස්කන්ධය දීලා දෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය මතක තියාගෙන යන්න ඕනේ නැහැ කිව්වා ඇයි ඒක වරහණකට දීලා දෙනවා පුතේ කාට
තේරුම් මං කියන කතාව. එතකොට අණුක ස්කන්ධය අණුක ස්කන්ධය ගන්නකොට අපි මේ පරමාණුක ස්කන්ධය එකතු කරලා මේක ගන්නවා නේද? දැන් අණුක ස්කන්ධය ගන්න මම ලියන්න ඕනද? නෑ පුතේ. ඕගොල්ලන්ට මේක හොයා ගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? සිංහල තේරුම ගත්තා. සිංහල තේරුම අරගෙන ඉවර වෙලා ඒක ලස්සනට ගන්න පුළුවන්. පැහැදිලිද මං කියන කතාව? පුතේ මම දැන් ලස්සන පණිවිඩයක් දෙන්නම් කියලා කිව්වා. මෙහෙමයි දැන් මම ඉන්නේ ගාල් දිස්ත්‍රික්කයේ. දැන් මම මේ ගාල් දිස්ත්‍රික්කය ඇතුලේ අම්කල් ගානු ගාල් නගරය සහ අම්බලමුණු නගරය ඇතුලේ විශේෂ ඉල්ලීම් කීපයක් තියෙනවා. දැන් දැට් මේ ලොකු ඉල්ලීම් කීපයක් තියෙනවා. මේ පන්තිය ඉතාමත්ම හොඳින් කෙලිගෙන යන නිසා YouTube එක ඇතුලේ සෑහෙන පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මට සහ මගේ ගුරුවරයාත් මට දැන් කිව්වා මේ ළමයින්ගේ ඉල්ලීම මොකද කරන්න ඉල්ලීම ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා අපි ඕගොල්ලෝ ගැන විශේෂ සලකා බැලීමක් කරලා මොකද දැන් මම මේක ඇත්තටම සමාජසත්කාරයක් විදිහට මේක කළේ. දැන් මගේ හිතේ තියෙනවා අයිඩියා එකක්. 11 ශ්‍රේණියේ ළමයින්ට සහ 10 ශ්‍රේණියේ ළමයින්ට. එයි මම 10 ශ්‍රේණියේ ළමයි 11 ශ්‍රේණියේ ළමයි වෙන් කරන්නේ. දැන් 11 ශ්‍රේණියේ ළමයි ටග්ගාල ඕ ලෙවල් ලිව්වා. ඒකට ටග්ගාල ඒ ලෙවල් මට්ටමට යනවා. 10 ශ්‍රේණියේ ළමයි 10 ශ්‍රේණිය පැන්න ගමන් ඉන්නේ 11 වසර. හරිද? ඒකට 10 ශ්‍රේණියේ ළමයි ඒගොල්ලන්ගේ තියරි පාට් එක හොඳගෙන නැත්නම් සිද්ධාන්ත මට්ටමට ඉගෙන ගත්තම හරි. ඒගොල්ල 11 වසරේදී තමයි ඒ ලෙවල් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. 10 ශ්‍රේණියේ ළමයින්ට ඒ ලෙවල් ටිකක් ඈතයි. හරිද? අමු 11 වසර ළමයින්ට ඒ ලෙවල් ඈත නැහැ. ඉතින් ඒගොල්ලෝ ටිකක් කල්පනා කරනවා කොහොමද ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් එතකොට බහුතරයක් ළමයි බයෝමැත්ස් කරන්න පෙළඹෙනවා. හරිද? එතකොට බයෝමැත්ස් කරන්න පෙළඹෙනවා. එතකොට මේකෙදි මම උගන්නන කෙමිස්ට්‍රි නිසා බයෝමැත්ස් කරන ළමයින්ට උදව්වක් වෙන්න. මේ කෙමිස්ට්‍රි ඒ ලෙවල් කෙමිස්ට්‍රි වල තියෙන සම්පූර්ණ හරයෙන් සෑහෙන ප්‍රමාණයක් කියන්නේ සම්පූර්ණ හරයෙන් කියන්නේ දැන් ඔයගොල්ලෝ ඔක්කොම පාඩම් වල බේසික් එක මේකේ දෙනවා කියන එක නෙවෙයි. යම් යම් පාඩම් වල බේසික් එක මේකේ තියෙනවා. මේක නැතුව ඔයාට යන්න බෑ ඒ ලෙවල් වලදී අනිත් පාඩම් තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි ක්‍රියේටිව් විදිහට ප්‍රශ්න මේ 11 වසරේ නිය ළමයින්ට මාස 3ක කෝස් එකක් තීරණය කළා. කියන්නේ හදලා තියෙනවා මාස 3ක කෝස් එකක් පන්ති පටන් ගන්න පස්සේ විශේෂ ඉල්ලීම් ගොඩක් තියෙනවා. දැනටමත් ඒක ඉතාමත්ම වැඩි නිසා මම මේක වීඩියෝ එකකට කියන්නේ නැත්නම් මම කියන්නේ නැහැ. හරිද? මේ ගාලු ශ්‍රීකේ සහ අම්බලමුණු නගරේ සහ අම්බලමුණු නගරේ ළමයින්ට මාස 3ක 11 වසර ළමයින්ට බයෝමැත්ස් කරන්න තීරණය කරපු ළමයින්ට පුළුවන් මේ ඒකට සම්බන්ධලා මාස 3ක කෝස් එකක්. එතකොට ඒකෙදි දවස් 12යි ඕගලන්ට උගන්වන්නේ. පේපර් 12ක් උගන්වනවා. පාඩම් 10යි පේපර් 10යි කිරීගෙන යනවා. ඒක ඒලෙවල් මට්ටමට ක්‍රියේටිව් විදියට හදලා තින්නේ. يعني ඒලෙවල් මට්ටම කියන්නේ ඕගලන්ට සම්පූර්ණ ඒලෙවල් දැනුමෙන් හරය ඕගලන්ට මේ හරය මේක තියෙන හරය අරගෙන ඒලෙවල් වලට යන්න පුළුවන්. අන්න ඒ මට්ටමට මේක හදනවා. ලස්සන ක්‍රියේටිව් විදියට. ඒ අතර ඒ ක්ලාස් එකේදී ඔයාලට මේ සම්පූර්ණ සිලබස් එකම කවර් වෙන විදිහට පේපර් 12න් කවර් වෙන විදිහට විශේෂ වැඩසටහනක් මේකේ සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම 10 ශ්‍රේණියක්. සමහරවිට දැන් බයෝමැත්ස් කරන කට්ටිය ඇරුණම ආර්ට් කොමර්ස් කරන කට්ටියත් ඉන්නවනේ. දැන් ඒ මැච් බයෝ කරන නැති කට්ටිය ආර්ට් කොමර්ස් කරන්න බැරි වෙනවා. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ 10 ශ්‍රේණිය ළමයි එක්ක සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට කරන අඩුවක් නෙවෙයි. ඒගොල්ලෝ බලන්න මේක සම්බන්ධද මොකද ඒගොල්ලෝ නෝන මේක තියෙන පාට් එක සිද්ධාන්තත් එක්ක ගැටලුත් එක්ක මේ තව සිද්ධාන්තත් එක්ක ගැටලු. දැන් මේගොල්ලෝ සිද්ධාන්ත ඉක්මනට හොඳින් ඉගෙන ගන්නවා. ඒ වගේම ගැටලුත් ඉක්මනට ගන්න කැමති නිසා මේ පිටසට මේක වෙනම කැටගරි එකකට වෙනවම දාලා දැන් මේ 10 ශ්‍රේණි ළමයින්ට සිද්ධාන්තත් එක්ක ගැටලු කරන්න මාස 3ක කෝස් එකක් වෙනවම අපි නිර්මාණය කරනවා. ඒක තියෙන දවස නිවැරදි වෙලාව නිවැරදි කාලයත් එක්ක මම ඒක කියන්නම්. ඉබුනෝබෝ කාලෙකින් අපි ඒක පටන් ගන්නවා. ඒක නිසා ලෑස්ති පිටින් ඉන්න යාළුවන්ටත් කියන්න අපි ඉක්මනින්ම ක්ලාස් එකේදී හම්බ වෙමු. ඉතින් අනිත් ළමයින්ට නැත්තම් මේ දිස්ත්‍රික් වල පිටත සමහර ළමයින්ට දිස්ත්‍රික් අපි මේ ගාලු දිස්ත්‍රික්කේ සම්බලංගොඩ නගරයේ ඇතුළත ඉන්න මේ කට්ටිය ඇරුණම ගොඩක් ළමයි පිට ළමයි බලනවා. මම දැනලා දෙනවා කමෙන්ට් කරනවා. මේ ළමයින්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ ළමයින්ට අවශ්‍ය දේවල් මේ YouTube එකේ තුලින් යනවා. පේපර් සාකච්ඡා විවිධ විදිහේ පේපර් සාකච්ඡා ඉස්සරහට එයි. එහෙනම් පොතේ පාඩමට සම්බන්ධ වෙමු. හරිද? යාළුවන්ට දැනුවත් කරලා තියන්න. අපි දැන් අපි යනවා මේ පාඩමේදී නේද අස්සරම දැන් පාඩම ඉවරයි මුදී සම්පූර්ණ මේක දැන් දන්නවා. හරිද? මට කියන්න මුදී. හරිද? මොකද්ද කරන්නේ? ගානක් දැක්ක ගමන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තා. ඒක ලියා ගන්නවා ලස්සනට. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානද මේක අතිශතරයකම ඒකට සමාන ග්‍රෑම් ගානක එකම අවුලයක් තියෙනවා කියලා කිව්වා. ඒකට සමාන ඒකම අවුලයක 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවා කියලා කිව්වා. හරිද? ඒක නේද මුදී? ප්‍රශ්නේ අහුවොත් පරමාණු සංඛ්‍යාව ලියන්න ඕන මෙන්න මේක. ප්‍රශ්නේ අහුවොත් මවුල වලින්, ඒ කියන්නේ මදාල මවුල සංඛ්‍යාව ඔයාලා ලියන්න ඕන මේක. හැබැයි උදේ සමහර වෙලාවට අහනවා ස්කන්ධයක්.
ස්කන්ධය ඔය මේක තමයි ලියන්න ඕනේ පුතේ එතකොට ඔයා කොහොමද තව මම උඩ දුන්න පොයින්ට් එක මෙන්න මේකයි හරිද මෙන්න මේ පොයින්ට් එකකින් පුතේ ඔයාට පුළුවන් හරිද මේ සම්පූර්ණ ගැටලුව ඔක්කොම විසඳගන්න ඒකට හේතුව තමයි මේ මවුල සංඛ්‍යා දෙන සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m කියන එක මේ සිම්පල් n කියන්නේ මවුල සංඛ්‍යාව ඒක ලියා ගන්න එතනින් ඒක ලියලා තියෙනවා මම මෙතන සිම්පල් m කියන්නේ මවුල සංඛ්‍යාව ඒක තීරණය කරන්නේ මවුල වලින්මයි ඒකනේ සිම්පල් m කියන්නේ ස්කන්ධය ඒක ඉතින් ග්‍රෑම් වලින් පුතේ හරිද ඒක ස්කන්ධය මේ මවුලික ස්කන්ධය ග්‍රෑම් මවුලේට පුතේ කොහොමද පුතේ මේ මවුලික ස්කන්ධය ගන්න දැන් දැන් මෙච්චර දේවල් සාපේක්ෂ අංක ස්කන්ධ ගන්නත් සාපේක්ෂ මවුලික පරමාණු ස්කන්ධය කොහොමද මවුලික ස්කන්ධය පුතේ මේකේ තේරුම මොකද්ද මවුලයකට අදාළව ග්‍රෑම් මවුලයකට අදාළව ග්‍රෑම් ගන්න ඔයා මුකුත් කරන්නේ නැහැ සාපේක්ෂ අණු පරමාණු ස්කන්ධය හරි සාපේක්ෂ අණු ස්කන්ධය හරි ගත්තායින් පස්සේ අපි ලියමු දැන් මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය ලියාගත්තා ඒක පිටිපස්සෙන් ග්‍රෑම් මවුලයට කියලා ලිව්වොත් ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුලයකට අදාළ ස්කන්ධය ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල මවුලික ස්කන්ධය තේරුණාද එහෙනම් මවුලික ස්කන්ධය කියන්නේ මොකද්ද පොලේ සාපේක්ෂ අණු ස්කන්ධය හරි පරමාණු ස්කන්ධය හරි ඒක පිටිපස්සේ මවුලයට ගෑම් කියලා ඒක පිළිගෙනක තමයි මවුලික ස්කන්ධය කියන්නේ. මහලු පොදයක් දෙක නැහැ. පොයින්ට් කරලා ලියා ගන්න. සාපේක්ෂ මවුලික ස්කන්ධය කියන්නේ සමානයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පිටිපස්සේ එනවා තමුක ස්කන්ධය පිටිපස්සේ මවුලයට ගෑම් ප්‍රිස් ඒක කියලා. හරිද? එතකොට මෙන්න මේ සමීකරණයෙන් ඔයාලට පුළුවන් පොයින්ට් එකක් දාලා ලියා ගන්න. ස්කන්ධය ප්‍රශ්නේ ස්කන්ධයක් තිබ්බොත් ස්කන්ධයෙන් මවුල සංඛ්‍යාව ගන්න. පේනවනේ? ඒ වගේමයි මවුල සංඛ්‍යාවක් තිබ්බොත් ඒ මවුල සංඛ්‍යාවට අදාළව ස්කන්ධ ලබා ගන්න. ඇයි පුතේ මම එහෙම කියන්නේ? මේ මවුලික ස්කන්ධය වල කොහොමද හොයන දත්ත ප්‍රශ්න පත්‍රේ දෙනවා. තේරුණාද මම කියන කතාව? හරිද? එහෙනම් මවුල සංඛ්‍යාවක් දැක්කොත් ස්කන්ධය ගන්න පුළුවන් මේකෙන්. මේකෙන්. ඒ වගේමයි ස්කන්ධයක් දුන්නම ස්කන්ධයක් දැක්කොත් ප්‍රශ්නේ ඉස්සරහින්ම තත්ාල මේ සූත්‍රය ලියාගත්තා ඊට පස්සේ මවුල සංඛ්‍යාව ගන්නවා. හරිද? අපි ගැටලුවක් කරලා බලමු. ඉතින් පොඩි ගැටලුවක් කරමු ඊට පස්සේ දැන් මේ පාඩම සම්පූර්ණයෙන්ම උගන්වලා ඉවරයි. එතකොට මේ පදවල තියෙන සමාන වචන තේරුම් එක තමයි යන්නේ. ඉතින් මේ දැන් ඔයාලා මේ සම්පූර්ණ මවුල පාඩම ඉවරයි. එතකොට ඔයාලා ඉතින් අනේ ඉතින් මවුල පාඩම ඉවරයිනේ මොකද කරන්නේ? නෑ වීඩියෝ තව තුනක් දිනනවා. වීඩියෝ තව තුනක් දිනනවා. ඒ තුනේදී මේකේ හම්බෙන සියලුම ප්‍රශ්න හැමදයක්ම කතා කරලා ඕගොල්ලන්ට निराකරණය කරලා දෙනවා. ප්‍රශ්න වලට මූණ දෙන්නේ හැබැයි මම මේ ඕගොල්ලන්ට දෙන හැම ප්‍රශ්නයක්ම පාස් පේපර් වල ආපු ප්‍රශ්න ඒ වාට මූණ දෙන්නේ මේ පියවර දෙකෙන් විතරයි මේ පියවර දෙක තව පොඩි පියවරක් තියෙනවා පුතේ හරි මම එකක් කියන්නම් ඔයා බලන්න පුතේ දැන් මට කියන්නකෝ A2 හරිද මේ පොයින්ට් එකක් දාන්න එකක් දාගන්න A2B කියලා දෙන්නකෝ A2B කියන එක මට කියන්න මේ එක අණුවක් නේද පුතේ ඒ කියන්නේ එක අණුවක බලන්නකෝ A දෙන්නයි නේද බීලා එක්කයන් දැන් මට කවුරුහරි බණින් මේකේ ඒලා දෙන්න මෙහෙමද ඉන්න මෙහෙම කියලා නෑ නෑ මේක මම ඔයාලට පැහැදිලි කරන්න කරන්නේ හරිද A2B කියන 90ක ඒලා දෙන්නෙක් ඉන්නව නේද ඒලා කියක් ඉන්නවද දෙන්න ඉන්නව නේද ඒලා දෙන්නට B එක්කෙන සම්බන්ධ බීලා එක්කෙනෙක් සම්බන්ධ නේද ඒ කියන්නේ දැන් මට කියන මවුල එකක් කියන්නේ පරමාණු සංඛ්‍යාව මෙච්චර 6.2 10 23 කියන අමාරුසක් කිව්ව එකක් නේ. ඒ කියන්නේ මවුල එකක් තියෙන්නේ කොහෙද? ඒකේ සාපේක්ෂ පරමාණුකට සාපේක්ෂ පරමාණු ස්කන්ධය මත අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගන්න. මෙන්න මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්න. එහෙනම් අණු ස්කන්ධය හොයාගන්න. අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක තියෙන මවුල එකක් නේද? මවුල එකක්. ඒ එක මවුල එක එක අණුක පුතේ තියෙන්නේ ඒ මවුල ඒ පරමාණු දෙකයි නම් එක මවුලයක ඒ මවුල දෙකක් නේද උනේ. ඒ මවුල දෙකක් නේද? B මවුල එකක් නේද උනේ. එකක් නේද? මෙන්න මේක මේ සරල සිංහල නේද? මෙන්න මේ තර්කයයි. මෙන්න මේ පොයින්ට් තුනත් එක්ක. මෙන්න එකයි, මෙන්න දෙකයි, මෙන්න තුනයි. මේක යන්නේ මේ පිළිවෙලටම. පළවෙනියට මේ මුලින්ම කරන්න මොකද්ද? සාපේක්ෂ අණු ස්කන්ධය, සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්න. ඒකට සමාන ග්‍රෑම් ගානක මෙච්චරක් තියෙනවා. මෙච්චරක් තියෙනවා කියලා ලියාගන්න. ඒක ලියාගන්න. ඒක ලියාගෙන ස්කන්ධයක් දැක්කොත් ස්කන්ධයක් දැක්කොත් මවුල සංඛ්‍යාව මේකෙන් හොයනවා. මවුල සංඛ්‍යාවක් දැක්කොත් ඒකේ ස්කන්ධය මේකෙන් හොයනවා. ඊට පස්සේ මොන හරි වෙන යම් දෙයක් තීරණය කරන්න තිබ්බොත් මෙන්න මේ තේ පොයින්ට් එකට එනවා. මේ පොයින්ට් එකේදී ඒක තර්කය. ඒ තර්කෙදී ඔයාලට පුළුවන් බලන්න එක මවුල එක මෙච්චර. එක මවුල එක A නම් දෙන්නයි මවුල. B නම් එකම. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩ්. හරිද? එයාගේ එක මවුලයක් ඇතුලේ පොද
කාබන්ලා කී දෙනෙක් ඉන්නවද? එක මවුලක කාබන්ලා එකයි නේද? එක අණුක කාබන්ලා එක්කෙනා ඉතින් එක මවුලකත් එකයි. දෙක කබලන්නකෝ. ආ සෝරි. ඔක්සිජන් බලන්නකෝ. ඔක්සිජන්ලා මවුල දෙකයි. නැත්නම් එක අණුක ඔක්සිජන්ලා දෙකයි. එතන මවුල දෙකයි. හරිද? එතකොට මේකෙන් තේරෙනවා නේද පුතේ? ඔක්සිජන් මවුල දෙකයි. කාබන් මවුල එකයි. හරිද? සෙට් වෙලා කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් හැදෙනවා කියන එක පැහැදිලිද මං කියන කතාව? මෙන්න මේ තර්ක තුනත් එක්ක. මේ තර්ක මේවා පිළිවෙල තමයි. මේ පිළිවෙල තමයි ගන්නෙ. මෙන්න මේ පිළිවෙලට ඔයාට මේ පාඩම සම්පූර්ණයෙන්ම උගන්වලා ඉවර කරනවා. එතකොට මම පියවර තුනකින්, කෙටි ක්‍රම තුනකින්, තර්ක තුනකින් විවිධ ලස්සනට මේකේ තියෙන සිංහල පැහැදිලි කරලා ඔයාට මේ පාඩම ඉවර කළා. එතකොට ඔයා දන්නවද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගත්ත එකට සමාන ග්‍රෑම් ගානක පරමාණු කොච්චරද කියලා? පරමාණු සංඛ්‍යාව, පරමාණු සංඛ්‍යාව කිව්ව ගමන් 6.63 වගේ පරමාණු සාපේක්ෂ පරමාණු නැත්තම් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක මවුල කොච්චරද කියලා? ආ, ඒකට සමාන ග්‍රෑම් ගානක මවුල එකයි. සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානේ භාගයද කොච්චරද කියලා මවුල? ඒ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක එකයි මවුල නම් භාගද මවුල භාගය. දෙකක මවුල මේ දෙගුණක මවුල දෙකයි. පරමාණු සංඛ්‍යාව දෙගුණ වෙන. දැන් මේ chart එකේ ඉහිට මෙහෙට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ලස්සනටම ඔයාලා මේකෙදි තීරණය කරන්න පුළුවන් මොකද? ඉතින් දැන් ඊළඟට ඊළඟ වීඩියෝ තුනේදීම සම්පූර්ණ මවුල පාඩම මෙතන ඉවර වෙනවා. මවුල වල අවුල ලියලා තින්නේ නැවත නැවත පුනරීක්ෂණය කරන්න මේ කොටස. එතකොට දැන් විනාඩි 30ක් විතර තියෙනවා. මේ විනාඩි 30 නැවත නැවත අහන්න අඩුම හතර පාරක් අහන්න. එතකොට මේක ඔළුවට යයි. ඒ කියන්නේ මේ ක්‍රමවේද මේ කියවර තුන විතරයි කියනක තියෙනක විතරක් ඔයාලා ඔළුවට දාගන්න. එතකොට දේසි. ඉතින් අපි ඔයාලා අසාධාරණයක් කරන්න වෙන විදිහට මේ පාඩමේ කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා බය වෙන්න එපා, කලබල වෙන්න එපා. මේ පාඩමේ දැන් වෙන කට්ටියනම් ඉතින් තියරි උගන්වලා පොඩි ප්‍රශ්නයක් තුඩු ප්‍රශ්නයක් කරලා යනවා. එහෙම නැහැ. අපි ප්‍රශ්නම කරලා ඔයාලට මේකේ දින අවුල ලියලා දෙනවා. බය වෙන්න එපා. ඒක පොරොන් වෙන කමක්. ඒක නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් තව කමෙන්ට් කරලා දෙන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් බය වෙන්න එපා. ඔයගොල්ලන්ට ප්‍රශ්න විසඳනවා. ඉතින් මම අර කිව්ව පණිවිඩය ගාලු නගරේ සහ අම්බලගොඩ නගරේ ඇතුලේ අපි නවතම ක්‍රියාමාර්ගයක් එක්ක අපි ළමයින්ව සම්බන්ධ කරගන්නවා. YouTube එකේ ඇතුලේ ළමයින්ට නැත්නම් පිට නගරවල ඉන්න ළමයින්ට අපි සාධාරණයක් කරනවා. ඒගොල්ලන්ට paper discussion ඉස්සරහට විවිධ දේවල් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ දේවල් එක්ක අපි යාළුවන්ට මේ දැනුවත් කරන්න, නොදන්න යාළුවෙක්ට, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඉන්න බැරි යාළුවෙක්ට ඉන්නවනම් උදව් කරන්න. ඒක පව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි මවුල වල අවුල ගැටලු ගැන ගමන් සම්බන්ධ වෙන ගමන් ඔබට සමුදෙනවා. ඔබට